අයිබෝන් නව කොරෝනා වෛරස් හේවත් COVID-19 මේ වන විට රටවල් 190කට වඩා වැඩි ප්‍රමාණයකට පැතිර ගොස් අවසන් ඇමරිකාවේ වගේම යුරෝපීය රටවලද එය ඉතාමත් උග්‍ර මට්ටමකට පැමිණෙති බව තමයි වාර්තා වෙන්නේ. මේ වසංගතය නිසා ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක් තමන්ගේ රටවල විවිධ ප්‍රදේශ මුළු රටම හෝ යම් යම් ප්‍රදේශ හදිසි තත්ත්ව නිවැදින කිරීමෙන් සම්පූර්ණයම වසදීමට තීරණය කළා තියෙන මේ වසදීමෙන් පසුව එම රටවල කිසිදු රටක් සමග භෞතික සම්බන්ධතා පවත්වන්නේද නැහැ. ඊට අමතරව එම රටවල සියලු පුරවැසියන් ඉතා අත්‍යවශ්‍ය කාර්යන්ට හැරෙන්න අනෙක් සියලුම අවස්ථාවලදී සිය නිවසේ රැඳී සිටිය යුතුමයි. රටවල වසදීමේදී එම නීති රීති හරියාකාරව පිළිපදින සිය පුරවැසියන්ට අමුතුම ආකාරයේ දඬුවම් ලබා දීම විවිධ රටවල ආරක්ෂක අංශ ක්‍රියා කරනවා ඔයා දැනටමත් දකින්න ඇති. සමහරක්ම දඬුවම් වර්ග නීති විරෝධී වන අතර මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයේ දඬුවම්ද ඔයා දෙනවා වීඩියෝ වල දකින්න ඇති. නමුත් මේ වසංගත තත්ත්වයේ බරපතලකම අවබෝධ කරගන්න නැතුව කටයුතු කරන එවැනි පුරවැසියන්ට ඒ ආකාරයේ දඬුවම් ලබා දිය යුතු බවයි ඒ රටවල ආරක්ෂක අංශ පවා සඳහන් කර සිටින්නේ. මේ අතරින් ගත්තාම ෆිලිපීනයේ අමුතුම දඬුවම් ක්‍රමයක් අනුගමනය කරන මේ විදිහට නීති රීති උල්ලංඝනය කරන තමන්ගේ රටවැසියන්ට ෆිලිපීනයේ ඔවුන්ගේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා භාවිත කරන්නේද මේ වගේ නීති විරෝධී ක්‍රමවේදයක් බවට ජාත්‍යන්තරයෙන් පවා චෝදනා එල්ල කරනවා. ෆිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් ලෙස සැකපිට අත්අඩංගු කරනා පිරිස් විදි තබා මරා දමන ලෙස රට පොලිසියට දැනුවත් කරලා තියෙන බව විවේචකයෝ චෝදනා කරන වත්මන් ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාරේට් ජනාධිපතිවරයා ලෙසට තේරීපත් වීම පසු මේ දක්වා මත්ද්‍රව්‍ය සැකකරුවන් 6000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවටත් වාර්තාවල සඳහන් වෙනවා. මේ වෛරස හේතුවෙන් මේ වනට ෆිලිපීනයේ වසදීමට රට දේශපාලන අධිකාරියේ තීරණය කළා තියෙනවා. මෙහිදී අදාළ නීති පිළිපදින් නැති ජනතාව වෙනුවෙන් ෆිලිපීන පොලිසිය අමුතු දඬුවම් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. මෙහිදී නීති රීති උල්ලංඝනය කරන අය වෙනුවෙන් නිന്ദාසහගත දඬුවමක් ලබා දී අතර ඔවුන්ව සුනක කූඩුවල සිරකර තැබීම, ඒ කියන්නේ බලු කූඩුවල සිරකර තැබීම හා දැඩි දහවල් හිරුවේලියේ හිඳීමට සැරසීම සිදු කර ඇති බවට වාර්තාවල සඳහන් වෙනවා. කතා කොහොම වුණත් මේ සම්බන්ධව ලෝකයේ විවිධ මානව හිමිකම් සංවිධාන වලින් ෆිලිපීනයට මේ වනට චෝදනා එල්ල කරනවා. මූලික අයිතිවාසිකම් වලට ෆිලිපීන් බලධාරීන් ගරු කළ යුතු බව Human Rights Watch සංවිධානය ප්‍රකාශ කළා තියෙනවා. රැඳවියන්ට එරෙහිව සිදු කරන මෙම නීති විරෝධී ක්‍රියා වාර්තා කඩිනමින් විමර්ශනය කළ යුතු බවත් වගකීම් නිසි ලෙස නඩු පැවරිය යුතු බවත් එම සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. මෙල්ලා නගරයට දකුණු පිහිටි ලගුණා පළාතේ සැන්ටා ක්‍රූස් නගරයේ පොලිස් නිලධාරීන් සඳහා ප්‍රාදේශීය නිලධාරීන් මාර්තු 21 දින තරුණින් 5 දිනක සුනක කූඩුවක සිරකර තැබූ බවට වාර්තා වෙනවා. ඒ විදිහට ඔවුන් අත්අඩංගුවක් ලැබී රාත්‍රී අයාලේ යමින් සිටිදී බව පොලිසිය ප්‍රකාශ කරලා තියෙනවා. තවද මෙල්ලා නගරයේ ඇඳුම් නීති උල්ලංඝනය කළ පුද්ගල කණ්ඩායමක් තද අව්වේ සිටවද වීමක්ද එරටින් වාර්තා වෙනවා. එලෙස දීර්ඝ වේලාවක් ඔවුන්ව අව්වේ සිටවා නොතැබුවත් රඳවා ගැනීමට නියමිත ස්ථානයක් තිබුණු නොතිබුණු බැවින් ඔවුන්ව එලෙස මද වේලාවක් රඳවා තැබුවා පොලිසිය ප්‍රකාශ කරලා තියෙනවා. ඊටත් අමතරව බුල්කන් පළාතේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව එරට පොලිසියට චෝදනා එල්ල වෙලා තියෙනවලු. එම පුද්ගලයා පොලිස් මාර්ග බාධකයේ නොතකා කටයුතු කිරීම වෙඩි තැබීමට හේතු වුණා කියලා තමයි පොලිසිය මේ වනට ප්‍රකාශ කරලා තියෙන්නේ. අනිත් රට තමයි ඉන්දියාව. මෙම අසංගත හේතුවෙන් බිලියන 1.3ක ජනතාවක් සිටින ඉන්දියාව තදිසියෙන්ම දවස් 21කට සම්පූර්ණම වසදීමට එරට අගමැතිවරයා කටයුතු කරලා තියෙනවා. මේ හේතුවෙන් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව දහස් ගණන් ජනතාව විවිධ ප්‍රදේශවලට කොටු වෙලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. නීති රීති උල්ලංඝනය කරමින් මහමාර්ගවල පැමිණෙන ඉන්දියානුවන්ට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් විවිධ දඩු මුගුරු වලින් දැඩුව පහර දීමට කස පහර දීමට මහමාර්ගයේ දන ගැස්වීමට විවිධ සත්වයන්ගේ ඉරියව් අනුගමනය කිරීමෙන් අනුකරණය කිරීමට හා මහමාර්ගයේ බඩගෑමට බල කර තිබෙන බව ඔයා සමහර විට මේ පිළිබඳව අන්තර්ජාලයේ Facebook වීඩියෝ වල හැමත් දකින්න ඇති. මේ වනට ඉන්දියානු පොලිසිය පිළිබඳ අපකීර්තිමත් ප්‍රචාර මුළු ලෝකයේ පුරාම පැතිර ගොස් ඇති අතර ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විච්ඡක් පැති සමයේ පොලිසිය නීතියට සමාන උභවක් හෝ මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරනවා. ඉන්දියාව ලොක්ඩවුන් කිරීම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රජයක් විසින් අසමත් වීම සම්බන්ධ ඉන්දියානු අගමැතිවරයා මාර්තු 31 වෙනිදා සිය ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ ආකාරයට පකිස්තානයේ පොලිසියද වාර්තාවල සඳහන් වන පරිදි නීති රීති උල්ලංඝනය කරන ජනතාව වෙනුවෙන් අමානුෂික දඬුවම් පවන බව වාර්තා වෙනවා. චීනයේ පොලිස් බලධාරීන්ද වසංගත තත්ත්වය හැමෙන් නීති රීති කඩ කරන තමන්ගේ ජනතාව කුළුණුවට ගැටගසා ඔවුන්ට පහර දුන් බව වාර්තා වෙනවා. එවැනි වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වට ඕන තරම් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගේ දේවල් තමයි වාර්තා වෙන්නේ. ඔයත් දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයගේ යාළුවන්ට බලන වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරන්න. අරුණ නම් YouTube channel එක වීඩියෝ දාපු ගොනොටිෂන් එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න. බෙල් icon එක click කරන්න.